සුදු යොහන්තුමාගේ සුවිශේෂයේ 19 පරිච්ඡේදයේ 26 පදයේ සිට 27 පදයේ දක්වා යේසුස් වහන්සේ කුරුසී මත සිටමින් කළා වූ 3 ප්‍රකාශය ගැන සඳහන් වෙනවා. මේ ප්‍රකාශයේ යේසුස් වහන්සේ තමන්ගේ මව් මරියට කතා කරලා කියනවා, "ස්ත්‍රිය, මෙන්න නුඹේ පුත්‍රයා" කියලා. යේසුස් වහන්සේ වෙලාවේ තමන්ගේ මෑණියන්ට තමන් ප්‍රේම කළා වූ ගෝලයා වන යොහන්ව පුත්‍රයා හැටියට බාර දෙනවා. මේ ස්ථානයේ බොහෝ පිරිසක් ඉන්නවා. යේසුස් වහන්සේව මරන්න මේ ස්ථානට ගෙනාව වූ සොල්දාදු උන්වහන්සේට කවටකම් කරමින්, උසුළු විසුළු කරමින්, ක්‍රූර ලෙස හැසිරිමින් මේ ස්ථානයේ ඉන්නකොට, එවැගේම යේසුස් වහන්සේ ගැන වැළපෙමින් උන්වහන්සේ ගැන ශෝක වෙන්නව පිරිසකුත් හිටියා. ඒ අතරින් එක්කෙනෙක් තමයි යේසුස් වහන්සේගේ මෑණියන්. උන්වහන්සේ වෙලාවේ තම මෑණියන්ගේ හදවත දකිනවා. අපි දන්නවා මරියා කියන්නේ යේසුස් වහන්සේගේ මව්. නමුත් යේසුස් වහන්සේට ඇය මේ සමාජයේ ස්ත්‍රියක් පමණයි. යේසුස් වහන්සේ මෙතන හිටියා වූ අනිකුත් ස්ත්‍රීන් 3 ඇතුළු ඒ කණ්ඩායම තුළ විශේෂයෙන්ම මරියා නම් වූ තමගේ මෑණියන්ගේ හදවත දකිනවා. මන්ද ඇය ඉතාම ශෝකයෙන් මේ අවස්ථාවේ සිටින්නේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගැන ඇගේ හදවත තුළ ඉතාම වේදනාවක් තිබුණා. මන්ද යේසුස් වහන්සේ කුරුස ගහේ මරණයේ වේදනාව අත්විඳින්නේ සිටි නිසා ඇගේ හදවත වැළපුණා. යේසුස් වහන්සේ වෙනුවෙන් වැළපෙන්නා වූ හදවත යේසුස් වහන්සේ දැක්කා. ඒ හදවත උන්වහන්සේ ප්‍රේම කරා. උන්වහන්සේ කුරුස ගසේ සිටමින් පවා උන්වහන්සේ වෙනුවෙන් වැළපෙන්නා වූ ඇය වෙනුවෙන්, එහෙම නැත්නම් ඇයට ප්‍රේම කරන්ට උන්වහන්සේ පෙළඹුණා. ඇයව බලාගන්න, ඒ වෙලාවේ ඇයට නිසි රැකවරණය දෙන්න, ඇයව සනසන්න යේසුස් වහන්සේ ඒ වෙලාවේ ඒ ස්ථානයේ සිටියා වූ හොඳම කෙනාව උන්වහන්සේ තෝරලා ඇයට දුන්නා. ඒ තමයි යේසුස් වහන්සේ ප්‍රේම කළා වූ ගෝලයා. උන්වහන්සේ යොහන්ව එතරම්ම විශ්වාස කරා. උන්වහන්සේ යොහන්ව හඳුනන නිසා, උන්වහන්සේ යොහන්ට ප්‍රේම කරන නිසා උන්වහන්සේ ගැන වැළපෙන්නා වූ උන්වහන්සේගේ මෑණියන්ව යොහන්ට බාර දෙනවා. ඒ මන්ත්‍රී මේ වෙලාව හිතන්න ඕනේ, අපි කවුරු වෙනුවෙන්ද වැළපෙන්නේ? අද කිතුනුවන් කා ගැනද වැළපෙන්නේ? කිතුනුවන්ගේ හදවත තුළ යේසුස් වහන්සේ ගැන, දේව රාජ්‍යය ගැන වැළපීමක්, වේදනාවක්, උනන්දුවක් තිබෙනවද? එදා යේසුස් වහන්සේ ගැන උන්වහන්සේගේ මෑණියන්ට තිබුණා වගේ. යේසුස් වහන්සේයි බලාපොරොත්තු නොබිනේ මගින්. මන්ද උන්වහන්සේ අද මේ වෙන විට මැරිලා, උන්වහන්සේ මළුන්ගෙන් තාන වෙලා පාත්‍ර ජීවමානව වැඩ වාසය කරනවා. යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙනවා, "මමයි ඔබයි උන්වහන්සේව සොයාවි. උන්වහන්සේගේ දේව රාජ්‍යය ගැන මීට වඩා උනන්දුවෙන් අපි කටයුතු කරාවි. අපි දේව රාජ්‍යය ගැන වැළපීවි" කියලා මන්ද උන්වහන්සේ එවැනි අයට උන්වහන්සේ ප්‍රේම කරන්ට යනවා. ඒ වගේම මේ ස්ථානයේ තව ඉතාම අලංකාර සිදුවීමක් වෙනවා. ඒ තමයි යේසුස් වහන්සේ තමන් ප්‍රේම කළ ගෝලයට කතා කරලා කියනවා, "මෙන්න නුඹේ මෑණියෝ." ඒ වචනේ තව පැහැදිලිව කියනවා, ඒ වෙලේම තමුන්ගේ ගෙදරට ඇයව පිළිගත්තා කියලා. කවුද? යේසුස් වහන්සේ ප්‍රේම කළා වූ ගෝලයා. ප්‍රේමවන්තයින් උන්වහන්සේ යොහන්ට ප්‍රේම කළ නිසා උන්වහන්සේ තම මෑණියන්ව බාර දෙනවා. යේසුස් වහන්සේ විශ්වාස කරනවා උන්වහන්සේ පැවරු කාර්ය යොහන් හරියටම ඉටු කරාවි කියන දේ. මේ වෙන විට, අද වෙන විට උන්වහන්සේ ඔබවයි මාවයි දැකලා, උන්වහන්සේ ඔබටයි මටයි ප්‍රේම කරන නිසා උන්වහන්සේ ඔබටයි මටයි යම් යම් කාරණාවන් බාර දීලා ඇති. එදා උන්වහන්සේ ප්‍රේම කරව ගෝලයා වන යොහන්ට තම මෑණියන්ව බාර දුන්නා වගේ, සමහර විට ඔබට සභාවක් බාර දීලා ඇති. ඇතම් විට ඔබට සභාව තුළ යම් යම් කාර්යයන් බාර දීලා ඇති. තරුණ සමිතිය තුළ, දහම් පාසල තුළ, කාන්තා සමිතිය තුළ, නමස්කාර කණ්ඩායම තුළ විවිධ කාරණාවන් ඔබට දෙවියන් වහන්සේ ප්‍රේම කරන නිසා බාර දීලා ඇති. ඔබ ඒවා යොහන්
විශ්වාසගේ මෑණියන්ව එවෙලිම තමන්ගේ ගෙදරට පිළිගත්තා වගේ ඔබ පිළිගන්න කැමතිද? ඔබ පිළිගන්න තියෙනවා. යෝහන් වෙලාවි. ඉසු ස්වාමීට කිව්වේ නෑ. මම ගෙදර ගිහිල්ලා අහලා ඇවිල්ලා මම බාර ගන්නම්. නැත්නම් මම තවට හිතලා කියන්නම්. නෑ. යෝහන් මෙහෙම කිසිම දෙයක් කිව්වේ නෑ. යෝහන්. ඉසු ස්වාමී බාර දුන්නේ. ඉතාම සතුටින් බාරගත්තා. අද දවසේ ඔබටයි මටයි පුළුවන්ද? උන්වහන්සේ බාර දුන්නේ ප්‍රීතියෙන් බාර ගන්න. උන්වහන්සේගේ විශ්වාසය කඩ නොකරමින් මේ පොළවේ ඒ බාර දුන්නේ කරන්න කිමන්තේ. ජේසුස් වහන්සේ ඔබ නිමගේ බලාපොරොත්තු වෙන මෙන්න මේදී. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබයි මමයි දේව රාජ්‍යය ගැන වැළපෙමින් දේව රාජ්‍යය ගැන උනන්දු වෙමින් උන්වහන්සේ ඔබටයි මටයි බාර දුන්නේ හරියටම මේ පොළවේ කරාවි කියලා. උන්වහන්සේට විශ්වාසවන්තව මේ කාර්යයන් මේ පොළවේ කරාවි කියලා. දෙවියන් වහන්සේ ඔබටයි මටයි මේ වෙලාවේ කතා කරන්නේ. අපි තවමත් අපි මේ දේව රාජ්‍යය ගැන උනන්දුවක් නැත්තම් උන්වහන්සේ අපිට බාර දුන්නේ අපි හඳුනගෙන නැත්තම් උන්වහන්සේ බාර දුන්නේ අපිට බාර දුන්නා උදී අපි තවමත් මේ පොළවේ ක්‍රියාත්මක කරන්නේ නැත්තම් අද පටන් ඒ දේවල් කරන්න. මේ වෙලාවේ සුද්ධාත්මයන් වහන්සේ ඔබටයි මටයි උපකාර කරාවි. උන්වහන්සේගේ කාර්යයන් මේ පොළවේ කරන සඳහා ඔබ හැම කෙනෙක්ටම දෙසුදුයි.